ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තුන්වන එක්දින සැරගයේදී හරි අපූරු සිදුවීමක් වුණා. ප්‍රවීණ ජයවික්‍රම සංජු සැම්සන්ට පන්දු යවන්න කලින් අපේ කඩුණු රකින්න මිනෝද් භානුක ප්‍රවීණ ජයවික්‍රමට මෙහෙම කියනවා. දැන් පැනගවිලා අතෙන්ද ගහන්න ඉඩ තියෙනවා පොඩ්ඩක් මකට දාන්න මේ. කිව්වා වගේම සංජු සැම්සන් ඉදිරියට පයින්නෝ. මිනෝද් භානුක කිව්වා වගේම ප්‍රවීණ ජයවික්‍රම පන්දුව මකට යොමු කර. අවසානයේදී අවිස්කගේ අතර උඩ පන්දුවක් ලබා දීලා සංජු සැම්සන් දෙවි යනවා. මිනෝද් භානුක කියන්නේ හොඳට ගේම් එක රීඩ් කරලා පන්දු යවන්නන්ගෙන් බලෙන් කඩුල් ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඉතින් ඔබලාට මතක ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගයේදී ඔහු ලක්ෂාන් සඳගෙන් හට පවසනවා කඩුල්ලට කෙලින් පන්දු යොමු කරන ලෙස. ලක්ෂාන් සඳගෙන් කඩුල්ලට කෙලින් යොමු කරන පළමු පන්දුවේදීම සූර්ය කුමාර් යාදවව දවා ගැනීමට හැකි වෙනවා. එම කඩුල්ලෙන් අනතුරුව මිනෝද් භානුක කෙතරම් පැවසුවත් ලක්ෂාන් සඳගෙන් එකදු පන්දුවක් හෝ කඩුල්ලට කෙලින් යොමු කරන්නේ නැහැ. එම නිසා අපහට අවසන් කඩුලු දෙක දවා ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම ඔබලාට මතක ඇති 2019 දසුන් සානකගේ නායකත්වයෙන් පකිස්තානයේදී පැවති T20 තරඟ තුන. එම 20-20 තරඟයේදී තුමාර් රක්මාල්ගේ පාදයේ පන්දු හොසරංගගේ පන්දුවක් වදිනවා. ඒ වගේම ඒ වෙලාවේ පන්දු යවපු අනිදු හොසරංගව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවෙකුවත් සිදුවේ නැහැ ඒ කඩුල්ලක් කියා. ඒත් කඩුල් රකින්නා වුණ මිනෝද් භානුක විනිතුරුගෙන් තනි ඉල්ලීමක් කරනවා. අන්තිමට උනේ උමාරක්මාල්ගේ කඩුල්ල මිනෝද් භානුක විසින් වනිදු හසරංගට අරන් දීම. මිනෝද් භානුක කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම හොයාගත්ත හොඳ කඩුලු රකින්නේ. ඉතින් අපේ අලුත් කඩුලු රකින්නා ගැන ඔබ මොකද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඕගොල්ලෝ මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතකෙතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. පහලින් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.